මේ වන විට රට ඇතුළේ සත්‍යය වසීමම සාමාන්‍යය මහජනතාවට මූුණපාන ප්‍රශ්න ඒ අන්දනම තියෙද්දී විටිින් විට නිර්මාණය වන ආගම්වාදී සහ ජාතිය පදනම් කරගෙන ක්‍රාත්මකන විධාකාර වූ කුමන්ට්‍රන නැත්නම් ප්‍රකාශනිසා මේ සැබෑ ප්‍රස්ථමතක වෙලා තියෙනවා. අද වනි විට අපේ රට ඇතුළේ ෘතිය වේදීන් අකණ්ඩවම පරටහැරෑම ක්‍රියාත්මක වෙනවා. පොසුගේ ජනමාදය වාර්තාකරපු විදිට ළමාරෝගන්සේ විතරක් ಲම මන ೈෛද්‍යವරು ಪ ರරತේ විಿಶක්್ ವෛදವರර ದොස්್ಥನಗෙන් දාහදನෙ ಾර ොಸ್ತಿ ෙනನ. ವගේ ಲಮ ಹರදರෝග ශසක්್න ෛද්‍යಯවර හදනනාගෙන් පස්ತනෙක් ටಹර ගොಸ್ತಿ ಿನවා. ಲಮ ශල්್ල ವෛද්‍යವරು ಾහ ನගෙන් හತರර දෙනක් කටහර ගොಸ್ತಿබෙනවා ವගේ ಲමයින්ටಗගේ ಹදිಿಸ ವೈද පಿ කා සಂಬන්ධ විಿශසක්್න ෛද್දರර ದොಸ್ತೆනාಗෙන් හදනෙ කට හැර ග හිල තිය ෙනು. ේ රට ඇතුේ ෞඛ್්‍ය මාತ್්‍යයාන්සේ මගින්. නමත ඇස්තමේන් තුවලට අනුව අවම වසයෙන් සෞඛ්‍ය පාසකම් ලබාදීමට සිටි විශසක්න වෛදරන් සංඛ්‍යාව හාර්දාහසසීමාව තියෙද්දී අපේ රටේ පෞුගේ කාලි සේව කරේ වෛද්‍යවරු තුන්දහසක ආසන්න ප්‍රමාණයක් මෙම වෛද්‍ය විශසක්න වෛද්‍යවරු තුන්දහසරාසන්න ප්‍රමාණයනෝත් තුන් සිය පනහත් පන්සිියක රාසන්න ප්‍රමාණයක්, රජය දැනුවත් කල් ලහෝ රජය දැනුවත් කරන්න නැතුව රට හැගීල තියෙන. ඒවගේම කිෂ්ඨ විශසක්න වෛද්‍යවර දේෂ්ට ේග කාධිකාරීවර අලුත්ත පත්තිමම් ලබන වෛද්‍යවරු තවත් සියගානක් පහුගියපු කවිච්ච මාස විසි අතර කාලෙත්තුලදී අපේ රටේ සෞඛ්‍ය පත්තතිර යි සේවයයට එක නොවීමේ අදාසිීන් රට හැරගීල තියෙන බව සෞඛ්‍ය මාත්‍ය අන්ස දත්වලම තියනවා. ේතත්ව එන්න එන්න වැඩිවර්ධනෙන් වතා අපට පේන තිෙන්නේ හැම අලුත්ත විභහක සමත්වෙලා බිහිවන වෛද්‍යවරු විශසකන වෛදදුරු හැම කරෙක්ම ලැබෙල පලවෙනි අවස්ථාවේදීම රට හැර යන්න තැනට පත්වෙලා තියනෙනවා. නකයිදරු ස්්ාත් යිද පාදිය හධාරණ වෙනුවට ඕස්ට්‍රේලියයා වනත මහාබ්‍රිතාන්නේ සේවයකකිරීමට සදුකම් ලැබීමේ විභාගවලට පිසිරතත්ව තමයි නිර්මාණය වෙන්න. එකනේ රට ඉන්න විෂක්න වෛදොරු වෛද්‍යවරු මිදල අනකෘත්්‍යවේද සැලකුතු ප්‍රමාණයක් ලැබෙන පළවෙනි අවස්ථාවේදීම රට හැර යන්න දයි තීර්ණය කරමින් පවතිනවා. ඒමනම් මේ රටේ දේශපාලක කියන මාධ්‍ය සන්දර්ශන හරහා නිර්මාණය වෙන මේ ආර්ථික විකෘතිය සත්‍යයක් ද කියන ප්‍රශ්නය අපේ රට රෘද්‍යය වේදින්දැන් ඇතිවෙලා තියනවා. එනිසා තමයි හැම ෘද්‍යය වේදයෙක්ම තමන්ගේ දරුවන් පවා පොළුවන්තරන් මේ රටින් පිට මංකරන්න උත්සා කරන්නේ. එහෙම යන්න බැරි පිරිසක් රට ඇතුළ ඉතුරු වෙනවා. ඒ පිරිසනොත් සිට හැත්ට පහක් මේ තියන ක්‍රමේ සමඟ අනුගත වෙලා නිහඩව බලාසිත්න බවතමයි පේනතියෙන්. ඒමනම්. ඒ තියන තික ප්‍රස්්තුමලට සංවේදී වෙලා මේ තියන ක්‍රමවේදි අඩුපාඩු නිවැරදි කරන්න සක්ක්‍රිය විදර මමාජනතාව සමඟ උරනු ගැටීි කඩිතුු කරන්න. අපේ රටේ සබුද්ධිමත් විත්වතුන්ගේ සියයට විෂිපා රඩු ප්‍රමාණයක් කියන එක මේ දිනවල අපට තියන දැඩින් නිහටතාවේ හිය පේන තියනවා. හැබැයි මේ නිහනතාවේ මැද්ඩේ අපේ රටේ සෞඛ්‍ය පදති බිඳවැටනවා. අධ්‍යාපන පදති බිඳවැටන කෘෂිාර්ම පදධති බිඳවටීම තියනවා. සමස්තයක් වසෙන් ගත්තර පසේ සාමාාන්‍ය මහාජනතාවට ජීවත්යන්න බැරි වාතාවරණයක් තමයි නිර්මාණය වෙලා තියෙනෙ. අසරන වෞගඩ රෝගීන්ට අවශ්‍ය කරන වකු ඩු කාන්දුපෙරණයට භාවිතා කරන අදාළ පෙරන ඩයිලයිසි ෆිල්ටර්ස් ලබාගන්න නොයකිිතත්ත්යක් අද වක්්ගඩ රෝග සායනසා වෛද්‍යප්‍රතිකාර මධ්‍යස්ථානල තියෙනවා. පිලිකා රෝගියකොට අවශ්‍යකන වෛද්‍ය ප්‍රතිකාර අහිමිවීම අ කණ්ඩවම තියනවා. ිකක්ෂදයක් මිලදීගන්නනම් තමගේ ගේදොර ඉඩකඩම උගස්තියන්න වෙච්ච තත්ත්වය අදරත් වෙනස්වෙලා නෑ. එනිසා අප පේදේ තමයි සාමාන්‍ය මහජනතාවගේ සෞඛ්‍ය පදධතිය නග සිටුවන්නට රාජ්‍ය සාධනය මැදි අත්තිීමත් මේ දක්වා ක්‍රාත්ම පෙලාන්න නැති බව. අපිදක්ක ීට සත්දේයටට කලින් හිරුනාලිකවටයිල සෞඛ්‍ය මාත්‍යවරයැකිවා සති දෙකකින් බෙහෙත්මිල සයට දහයක් සයට පාලොකින් අඩුකන්නව කියලා. විශ්ස කරන්දගේයි සති දෙක ගවිලගිල්ලා ඇබැයි අපි දැක්කනෑ මේ දක්වා අපේ රටේ අෞෂදමිල අඩුකිරීම සම්බන්ධ ගැසත් නිවේදනයක් ප්‍රකාශයට පත් කන්නවා. ොලරේ අගේ රුපියල්ට සාපේක්ෂව රුපියල් තුන්සිය හට පහසීමාව තියෙද්දී අවෂද මල සිට හැත්තාවකින් සිර තුන්සිය දක්වා අපපසිරක වැඩ වුණාට අද දොලරයට සාපේක්ව රුපියලේ අගේය රුපියල් දෙසීය අනුවනුත් ආසන්න මටම පැමිණෙද්දී. අකණ්ඩව මෞෂද මිල එම මට්ටමින් පාත්වාගෙන යන්න රජයට සිද්ධ වෙලා තියෙනවා. එනිසා අප පේනදේ තමයි, සාමාන්‍ය මහජරතාව මූුණපාන පීඩාවන් සම්බන්ධව කිසිුදු ආකාරෙක සංවදීභාවයක් මේ මෝතෙ දකින්න ලැබෙන ඉන්න. අද ආහාරවල ිල එලොලු පළතුරුවල මිල අකන්දවම තියෙන්නේ පරණ පහුසගේ අවස්ථාවති විිච්ච මලගලන්වලම තමයි. එනිසා ට්‍රායෝගික වශයෙන් සට අසුවක් මහජනතාවට බලපාන ්‍ර්නවලල්ට විසිඳුම් ලබාදීම සම්බන්ධයෙන් පාලන අධිකාරින්ගේ නොයැකියාව අකන්ඩෝම තියෙද්දී සතිපනස් දෙකක් ගත කරන්න මාට්‍රෘකා පනස් දෙකක් ඇති කියන තැන අදාපට හිතන්න වෙලා තියෙනවා. විධාකාර වූ ආගමිකුම්මතුූන් ඒවගේම විවිධාකාර වූ ප්‍රකාශ. ඔස්සේ සමාජය ගමන් කරන හැරන්නට මේ ප්‍රශ්නවලට විශඳුම් ලබාදෙන්න්නට පාලිමේන්තුේ නියෝජනය කරන්න පක් විපක්ෂ සියලෝ දේශපාලකයන්ගේ සාධනිය මැදිහත්වීම මේ තිීරණාත්ම අවස්ථාව අපිට දකින ලැබෙන නෑ. අපි දකිනෝ මේ වන විට අපේ රට පෞ්ග කාලසීමාව මුළුල්ලේම මූලදීපුූ ආර්ථිකාරබුදේ ප්‍රධානම හේතුවතමයි. රට ඇතුළට විදේසිආයෝ්චකයන් ඇවිල්ලා දොලවලින් ආයෝචනය කරන තියෙන අකමැත්ත බිය නොහැකියාව ද පෞග දවස්සල අපි ැක් ඇගලුම් කාරමාත ශේෂත්‍ර ඇතුළු ේට රකකා යෝජකයන්රටහැර යනවා. ඊය පෙරිද මාධ්‍ය වාර්තා කරනවා නෙළුම්කුලුණේ ආයෝචනය කරන්න අපපු ආයෝචකයක්ත්. ඩයනා ඇමතිරයට පොල්ලතියලා ලංකාවෙන් ගහිල තියෙන බව. එකයන්නේ. අපට පේනොදේ තමයි පෝට් සිටි වෙන්න පුළුවන්, හම්බන්තුට මහා සංවර්ධන ව්‍යාපෘති වෙන්න පුළුවන් ලංකාේ විධදිිස්ට්‍රික්කවල සංවර්ධන ව්‍යපෘති වෙන්න පුළුවන්. ගරගේ ේම්ට්‍ර කරගත්ව ංගර්ධන ව්‍යාපෘති වෙන්න පුළුවන් ඒවා හුදු ව්‍යාප්‍රතිෝ මාධ්‍ය සන්දර්සනෙන් ඔබට ගේහිල්ලා විදේශී ආයෝච්චගේකට රට ඇතුට ඇවිල්ලා ආයෝජනය කරන්න නිිෂ්පාන ආර්ථකයක් කට ඇතුලේ ගොඩනගන්න. රට ඇතුලේ ඉන්න තරුණුතරුණියන්ට තමාගේ දැනුම කුසලතා ආකල්ප සයිතව ඒ විදේශය අයෝජන සමාගම් වල විදේශය කර්මාන්ත ශාලා වල විදේශය තාක්ෂණික ආයතනවල සේවය කරලා රට නිශ්පාදන. ධර්තාවක් ලබාගෙන්න්න රටචල දොල නිෂ්පාදනය කරන්න. ට විදේශ රටවල් වලට බාන්ඩ ආන අපනෑනය කරන්න පුළුවන් වපසරියයක් රටාචල නිර්මාණය කරන බවක් අපට පේන ලැබෙන්නේ නෑ ඒනං. ඒ සම්බන්ධන්න විශ්වාසය අපි ගොඩනගා ගන්න මේ දක්වා අසමත්වෙලා තියනවා. ඒ වෙනවිට ඒ වෙනුවටට පේනදේ තමයි අකන්ඩවෝම විදේශන් අය ආධහරමත පමණක් තවත් වසර කීපයක් ගතකිරීමේ සැලසුම් පමණයි. අපට දකින්න ලැබෙන්නේ. තර මේවෙනි තත්ත්වයන් හමුුවේ මෙ විශ්ලේෂණය කරන උගතුන් බුද්ධිමතුන් නැවතවුරුදු දෙක් ගිහිල්ලා බරපතල ආර්ථිකර්බුදයකදී ආපසු හැරන්නට බැරි බව දන්නා නිසා ඔවුන් ලැබෙන පලවෙෙන් අවස්ථාවේදීම පටහැරයන බවතම අපට පේන තියෙන්නේෙ. එනිසා ඉදිරිිය අවුරුද්ධ කාලයේදී මේ බුද්ධිගල්න්නේය තවත් වැඩිවර්ධනය වෙන්න පුළුවන් මේක පීඩාවට පත්වවෙන්නේ විශේෂක් වයිද්‍යවරු වෛද්‍යර ඉජිනේරුව. තුරතාක්ෂන් ිල්පීන් රටහරයාම කේදවාචකේ අවාසිය එක ගොදුර ප්‍රතිවිපාක බුක්තිවිීන් ලබෙන්නේ මේ රටේ සාමාන්‍ය මාජනතාවට බේට්ටික නැතිවුණාම පලේන්න එක නගලලා මෞුන් ටෙලිසබත් යන්න පුළුවන් ැතිමජිවරුන්ට මේ දුකවේදෙනාව දැනෙනින. මන්ද පෝෂණයෙන් පෙල්න දරුවෝ අම්මල තාත්තල ආහරාහිනිය වැඩිවෙලා තියෙද්දී. ආසියාවෙේසා ලෝකයේ දුපත්කම වැිම රටවල් අර ලංකාවේක් යදදි. වේලක්කාල වේල් දෙකක් ක නැති දරුවන්ගේ දුකවේදනාව මේ රටේ පාලකන්ට පරපතල වූ සමාජාරගලයකින් පස්සෙත් දැනෙන්නේ නැති බව ඕන්ගේ ප්‍රකාශවලින් පේනතියෙන. නිසා මහිතන්නේ මේ රටේ ජනතාව ඉතාමත්ම සබුද්ධිමත්ව ඉවසීමෙන් මේ මෝතේ රටේ සිදුවෙන හැම ක්‍රියාවක් ගැනම අවධානය යොබ කළේතු වෙනවා ඒම නැත්නම් ඔබ නැවත නැවත රවටේමක් සිදුවන්නේ නම් ඒ අත්වර්දීමක් නෙමින්. අපි දන්නා බහුගගේ දවස්වල මේ රටේ සෞඛ්‍ය පාජතිය වෙච්ච බොහෝ අනීතික ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්ත සහගත ගණදනු සම්බන්ධයෙන්. ටෙන්ඩර් මඟඩි සම්බන්ධයෙන් අපි නීතිය ක්‍රියාත්ම කිරීමේ ආයතනවලට පැම්ණිලි කලා මාන හිම්කම් කොමසන් සබාව අල්ලස් කොමිසම අපරාධ පරරික්ෂණ දෙපර්තමේ න්තුවවැනි අයත නොල්ට පැම්ිලි කලා අපට පේන තියෙනදේ තමයි මෙරටේ මහජනතාවගේ අවාසනාවට මේ නීතිය ක්‍රාත්මක කරන්න තියෙන බෝ ආයතනවල. අලසභාවය පසුග මිත්‍යය නිසා නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාදය නිසා මෙරට සාමාන්‍ය මාජර්තාවට විශාල් අසාධානයක් සිද්ධ වෙනවා. සිංගපපුරවන් රටවල් දිගුණු කරනකොට දියුණු වෙනකොට. එක ප්‍රධහන බලකෙන්ද්‍රයක් වුණේ රටේ දූෂණය නැතිකිරීම වෙනය විවර්ශන නිසා විගණනය ස්ථාපිට කිරීම. හැබැයි එවැන්නට අවධහන යොමු නොකිරීම නිසා. අපට පේනජයේ තමයි අකන්්ඩවම දෘෂ්‍ර දේශපාලකනොත් දූෂ නිර්ධාරරිනුත් මේ දූෂිත්ත ජාලය. විම චක්්‍රය පවත්වාගෙන යනවා. ො ඔවන්ට බයක් නෑ අත දිග ඇරල්ලා මහදවල් පොරකංකරන්න පුළුවන් පරිසරයක් කරටේ නිර්මාණය වෙලාත් තියනවා. ඒනිසාත් අතමයි අපි පහුගිය කාලේ තෙල් පපෝලිංවල ගේෑස් පෝලිංවල දුක්කින්දේ. ගේෑස් නතුව තෙල්ික නැතුව බේට්ික නැව. රටේ මිනිස්සු මැරුුණේ. ඒ හේදවාච්චකේ ප්‍රතිපාග බොක්තිවින්න වෙච්ච. නිසා අදරත් තරවකුට පාසල් ඇඳුමක් මහගන්න පාසල් යන්න සපත්තු දෙකක් ගන්න. ත්තරයක්ක බට්ටික් කවාගන්න බැරි දරුපවුල් දරපවල් සි අස්සුවකරදික ප්‍රමාණයක් මේ රට ඉන්නවා. එනිසා තමයි කියන්නේ. පාර්ලිමේන්තුවේ ආන්සේ කාර්ක සභාව කියනෙන. අපේ රටේ දරුව ලක්ෂ පහලවක් උදයට යන්නේ කෑමකාල නෙමෙයි. අපේ රටේ දරුවන් අතරින් සැල්ලකයුතු ප්‍රමාණයක වයිසට සහ උසරතියෙන බර අඩුවෙලා කියලා ලෝකහර සංවිධානය ශ්‍රීලංකා නියෝජිතවරයා ප්‍රකාශයට පත් කරනව. ඒේරටේ පොදුවේ මන්ද පෝචෂන තත්වය සියයට පනහසීමාව තියන බව සෞඛ්‍ය අමාත්‍යයන්සේම අද පිළිගන්නවා. ඇැබැයි ඒ සියලු තත්්‍යයන් මතයේ මේ වට විශ්නුම් ලබා දෙන්න පාලන අධිකාරෙන් කටිතු කරන්නේෙ නෑ. සාමාන්‍ය මහජනතාවගේ හඬක් නගන්න බැරි මිනිසුන්ගේ දුකවේදනාව අද පාලකයන් දොසල කෑහැල්ල තියෙනවා. පක්ෂවිපක්ෂ සියලුම දෙෙන එකම බජවුවක එකමයි සූදු පිටියක එකම මගුල් කෑමක තමාගේ පෞද්ගෙලික බඩියත වෙනුවෙන් පමණක් රැකබලාගන්න තත්ත්යත් තමයි දකින පුළුවන් කමක් ලැබෙන්නේ.නමුරපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.